පුරුෂයෙක්ගේ මදසරුභාවය හඳුනා ගැනීම ඉතා පහසුවෙන් අද කාලේ කරන්න පුළුවන්. ඒක සඳහා අපිට ප්‍රධාන වශයෙන් ගන්න ඕනේ ස්පර්ම් ඇනලිසිස් රිපෝට් එකක්. එහෙම නැත්නම් ශුක්‍රාණු විශ්ලේෂණ වාර්තාවක්. ස්පර්ම් ඇනලිසිස් රිපෝට් එකක් ගත්තාම එහෙම නැත්නම් ශුක්‍රාණු විශ්ලේෂණ වාර්තාවක් ගත්තාම මේ වාර්තාවේ සඳහන් වෙනවා පුරුෂයෙක්ට ඒ අවස්ථාවේ පුද්ගලයාගේ තියෙන ශුක්‍රාණු සංඛ්‍යාව. මේ සංඛ්‍යාව සාමාන්‍යයෙන් වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන සංඛ්‍යාව හෝ ඊට ඉක්මවා යනවා නම් ඒ පුද්ගලයා නිරෝගී පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ඊට වඩා අඩු නම් එම් පුද්ගලයා ශුක්‍රාණු ගිණුම අඩු කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ශුක්‍රාණුවක ක්‍රියාකාරීත්වය කියන එක තව වැදගත් වෙනවා. මොබිලිටි එක ශුක්‍රාණුවක් යම් වේගයකින් යම් ප්‍රවේගයකින් යම් දුරක් ගමන් කරන්න ඕනේ. මේ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව මේ ශුක්‍රාණු විශ්ලේෂණ වාර්තාවක සඳහන් වෙනවා. මේ ගමන් කිරීමේ හැකියාව යම් ප්‍රමාණයක් දක්වලා තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා අඩු නම් ඒ පුද්ගලයා රෝගියෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒක ඉතා වැදගත් වෙනවා. මොකද ශුක්‍රාණු සංඛ්‍යාව කොච්චර තිබුණත් වැඩක් නැහැ එමෙ ශුක්‍රාණු වලට ගමන් කිරීමේ හැකියාවක් නැත්තම්. ඊළඟට වැදගත් වෙන්නේ හැඩය, මෝර්ෆොලොජි කියන අවස්ථාව. මෝර්ෆොලොජි එක එහෙම නැත්නම් හැඩය යම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ නිරෝගී පුද්ගලයෙක්ට. එම ප්‍රමාණයට වඩා අඩුවෙන් සඳහන් වෙනවා නම් එම පුද්ගලයා රෝගී පුද්ගලයෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. සමහර අවස්ථාවල් තියෙනවා මොබිලිටි එක විතරයි අඩු, සමහර අවස්ථාවල හැඩයේ තියෙන දුර්වලකම්, සමහර අවස්ථාවල ගිණුමේ ශුක්‍රාණු සංඛ්‍යාවේ අඩුකම්. නමුත් අපිට බහුලව හම්බ වෙන්නේ මේ අවස්ථා තුනම දුර්වල වෙච්ච රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර මේ අවස්ථා තුනටම සාර්ථකව යොදවන්න පුළුවන්.